வாய்ஸ் ஆஃப் ஏசியா 2020 ஆசியாவின் லோகேட்டர் சுப சந்தியாவா. மே அரமின்னே ஸ்ரீ லங்கைய காயன ரியாலிட்டி கலாவட்ட அலுத் அத்தகீமக் எகத்து கல ஸ்ரீ லங்காவே பிரதம சா ஏகம ஜாத்யந்தர பிரமித்தியன் யூத் காயன ரியாலிட்டி வெடசட்டான சியத்த வாய்ஸ் ஆஃப் ஏசியா 2020 சியத்த வாய்ஸ் ஆஃப் ஏசியா 2020 ஆசியாவின் லோகேட்டர் மே காயன ரியாலிட்டி தரங்காவளி ஸ்ரீலங்காவே பிரதம சா ஏகம ஜாத்யந்தர பிரமித்தியன் யூத் காயன ரியாலிட்டி தரங்காவளி சமாரம்பே சிட்டம மே முகத தக்வா பியவரின் பியவர அதியரின் அதியர தமன்கே தக்ஷதாவன் முழு ரட ஹமுவேம பிரதர்ஷனே கல 13 தினைக்கு அது மே வேதிகாவே தமன்கே தீரணாத்மக முகத்தே தீரணாத்மக வினிஷ்டியக் அபேக்ஷாவின் மாத் சமக ரந்தி சிடினோ அவுன் மே காயன ரியாலிட்டி தரங்காவளியே தமன்கே தரங்கே மே பெவதி கால வகவானு புறாவட்டும விவித மாத்ருக்கா யடத்தே விவித தேமா யடத்தே விவித சைலிவலின் விவித பாஷாவான்வலின் விவித ஹண்ட பராசியன்கின் தமன்கே தக்ஷதாவே ஒப்பு கரா பெண்டும் கரா தென் அது ஒவுன் சிட்டின்னே மே ஆ கமன் மகே தவத் ஹரோம் லக்ஷயக் அபியசாய் ஒன் பலாபொருத்து வென்னே மே தாத்துன் தினாம பலாபொருத்துவின் ரதி சிட்டின்னே மோன்கே மே போம பியக்காரு முகுனு வலத்தின் அபேக்ஷாவ வன்னே சுப்பிரி தொலஸ் தினாகே வாட்டேட்ட ஈலங்க வாட்டேட்ட தமன்ட காயனா கரன்னிட்ட சுதுசுக்கம் லபா கண்ணிட்ட புலுவான் வேதுக்கியா நதினம் ஏ சுப்பிரி தொலஸ் தினாகே வாட்டேட்ட தமன்ட யன்னிட்ட ஹேக்கி வேதுக்கியா மானிசாவு நோ பேத்து பேத்து ஏசி நாமேத இட்டு வேவி நோ சித்த பெத்துமன் ஒபேலை சினிஹசுமி வித தீரி சந்தலு தலே ஒப சிட்டியாபல ஏத்தியா மமதுட்டு எக்கினைக்கட்ட நொதவினி தரங்க கருவான் தரங்க காரியான் தாக்குண்டு மே அதரேன் சுபிரி தொலஸ் தினாகே வட்டே கீத காயனா கிரியமிட்ட நெத்தங் ஏ வட்டேட்ட பிவி சென்னட வாசனாவ லபாகண்ணே கவுத மே வினிஷ்ச மண்டலையாய் ஏ தீரணே கரண்ணே அப்பி வினிஷ்ச மண்டலைய பிரதமேன் மகந்துராக நிமு மே தரங்காவலிய புறாவட்டம மே கௌரவனிய வினிஷ்ச மண்டலே தமாய் மே தரங்க கருவான் மே தரங்க காரியார் மே தாப்தூர் அடகனாக ஹேஷான் கமகே நெலு அதிகாரி தீக்ஷண அனுராக அப்பி மே வினிஷ்ட மண்டலே கௌரவனீய வினிஷ்டய அதத் பலாபுரத்து வெண்வா போம அசீரு அமாரு காரியாக் முகத மே தாத்துன் தினாகின்
ඉදිරි සුපිරි 12 දිනාගේ වටේ ගී ගායනා කරන්නට නැත්නම් ඒ තරඟයට සුදුසුකම් ලබන්නට මේ දක්ෂයින් අතරින් සුපිරි දක්ෂයින් තෝරාපත් කර ගන්නවා කියන්නේ ලේසි පාසු කාර්යයක් නේද මම කැමති මේ 13 දිනාගෙන් කෙටියෙන් යමක් විමසන්නට දැන් මේ ඉන්නේ තීරණාත්මක තීන්දුවක් අභියස මොන්ට කොයි වගේද මේ තීරණය බලපාන්නේ කොයි තරම් ඔවුන්ට ශක්තියක් තිබෙනවද නැත්තම් ආත්ම විශ්වාසයක් තිබෙනවද තමන්ට සුපිරි 12 දිනාගේ වටේ ගීත ගායනා කරන්නට අවස්ථාවක් ලැබෙයිද කියන කාරණේ සම්බන්ධයෙන් අපි ශ්‍රීමාල් ප්‍රනාන්දු මනිසාව නොපැතු පැතු ඒසිනාමද ඉටුවේවි නෝ තමන්ගේම අනන්‍යතාවයක් බොහොම බාහිර පෙනුමෙන් හදාගත් තරඟ කරුවෙක් අදත් ඔහු එලෙසම ඉන්නවා තොප්පේ තියෙන විශේෂත්වය මොකක්ද විශේෂත්වය මට ඇතනු කියන මම ආසය කැපිලා පේන්න ඉතින් මම හිතනවා මේ ස්ටයිල් එකෙන් මාව කැපිලා පේනවා කියලා ඉතින් මම ආසයි ඇත්තනම වෙනස්කමක් කරන්න ඇත්තෙන් හරි දැන් කැපිලා පේන්නනේ ආස පෙනිලා කැපෙන්න උනොත් ඒක තමයි කිස්සෙ ඒත සතුටින් කැපෙනවා ඔබ ගායනා කළේ මනිසාව නොපැතු පැතු ඒසිනාමද ඉටුවේවි නම් ආයෙනවත් කම් නැතින් ඔගේ අවසාන පදේ මම කිව්ව කිව්ද ආයෙනවත් කම් නැතින් ගෙතේ හොඳ නෑනේ එපානි හොඳයි ශ්‍රීමාල් අපිත් ප්‍රාර්ථනා කරනවා ඔබට සුපිරි 12 දිනාගේ වටේ ගායනා කරන්නට අවස්ථාව ලැබෙන්න ඕන සුදු මේ වගේ දක්ෂයෝ රසක් තමයි අපිත් එක්ක හිටියේ ඒ අතරින් සුපිරි 12 දිනාගේ වටේට ගීත ගායනා කරන්නට හැකියාව ලැබෙන්නේ 12 දිනෙකට පමණයි දැන් තරඟකරුවන් 24 දෙනෙක් අතරින් තමයි මේ 12 දෙනා අපිට තෝරා ගන්නට සිද්ධ වෙලා තියෙන්නේ බොහොම බැරරුම් කාර්යයක් තමයි මේ මිනිස්තර මණ්ඩලයට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ කොහොම නමුත් අපි මේ අතරින් සුපිරි දක්ෂයන් 12 දෙනෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා අද දිනේදීත් මම කැමති අමන්දි දැන් ඉන්නේ මේ සුපිරි 13 දෙනෙක් එක්ක සුපිරි 12 දෙනාගේ වටේට ගීත ගායනා කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. විශේෂ සූදානමක් තිබුණාද සුපිරි 12 දෙනාගේ වටේට යන්න. ඉතින් මම මේ වටේ උපරිම කරා කියලා හිතනවා. ඊළඟ වටේට යන්න. ඉතින් අපි බලමු නේද කොහොමද ප්‍රතිඵලය කියලා අතරම. මිනිස්ටර් මණ්ඩලෙ මොකද කිව්වේ? කොස්ටියුම් එක හොඳයි කිව්වා. සහ මගේ පර්ෆෝමන්ස් එක හොඳයි කියලා කිව්වා. විශ්වාස කරනවා ඊළඟ සුපිරි 12 දෙනාගේ වටේ ගීත ගායනා කරන්නට පුළුවන් වෙයි කියලා. බලමු නේද ඉතින් ඕන දෙයකට සූදානමින් තමයි අදාවේ. හොඳයි ආමන්දි අපි ඔබට ප්‍රාර්ථනා කරනවා මේ ඒ සුපිරි 12 දෙනාගේ වටේදීත් අපිට ආමන්දිව මුණ ගැහි කියලා තමන්ගේ දක්ෂතාවයෙන් එක. බලමු අද ඔබට ලැබෙන ප්‍රතිඵලයේ තීන්දුව තීරණේ මොකක්ද කියලා. ඔබ ස්තුතියි. හොඳයි. ගීත් පෙම් රජ දහනේ අහස් මාලිකාවන් සිඳි පිඳිනට මුනිසිරේ දැන් ගීත් දැන් මේ අපි යන්නේ සූදානම් වෙන්නේ ජාත්‍යන්තරයට ජාත්‍යන්තර තරංගයක තමයි ඔබේ අවසානයේ තියෙන්නේ ගීත ගායනය වගේම ප්‍රාසංගික භාවයක් කියන්නේ පර්ෆෝමන්ස් ඔබ මේ තරඟය ඇතුලේදී කොහොමද ඔබේ ප්‍රාසංගිකභාවය රැකගත්තේ මේ අන්තිම සුපිරි 12 දෙනාට තමයි දැන් ඔබ මෙතනින් එහාට යන්නේ. ඊටාම වටිනවා මෙතනින් එහාට යනකොට ගීත ගායනය වගේම ඒ ඉදිරිපත්. මටම කියලා ආවෙන එක ප්‍රාසංගිකත්වයක් තියෙනවා මම දන්නේ ඒක දකින්න කෙනා කොහොම දකින්නවද කියන්න. ඉතින් මම හිතනවා මම මාව ඉදිරිපත් කිරීම තුලින් තමයි මට සාර්ථක දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. ඉතින් මගේ දේ සහ අඩුපාඩු පෙන්නලා දෙන විනිශ්චය මණ්ඩලයේ අඩුපාඩු පිළි අරගෙන
වෙනස් විදිහකට ප්‍රාසංගිකත්වයක් එක්කරගෙන තරඟ වදින්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට ගියොත්. හොඳයි, අපි ඉදිරියට යන්නට ඔබට අවස්ථාව ලැබෙන්නේ, කියන්නේ සුපිරි 12 දිනාගේ වටේ ගීත ගායනා කරන්නට ඔබට අවස්ථාව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ගීත හොඳයි, ඔය සූදානමින්ම ඉදිරියට යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි රුවනි, මේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ලංකාවේ ප්‍රථම සහ එකම ගායන රියැලිටි වැඩසටහන, ඔබට මේක ඇතුලේ කොයිතරම් දුරට අවස්ථාව ලැබුණාද තමන් මතුවෙන්න? මුලින් ඉඳන් මේ වෙනකන් අවස්ථා ගණනාවකදී ඔබ ගීත ගායනා කළා, කොච්චර ප්‍රතිචාර හම්බුණාද, තමන්ම කොච්චර දැනගත්තද? හුඟක් අය කිව්වා හොඳයි කියලා, ලොකු අවස්ථාවක් මේක ඇත්තටම. මෙතනින් ඉදිරියට ගියොත් ඉතින් තව හොඳින් ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි හිතනවා රුවනි මෙතනින් ඉදිරියට යයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුපිරි 12 දෙනාගේ වටේදී අපිට රුවිනවත් හම්බ වෙයි කියලා. හොඳයි වෂිකා. ආදරණීය බබු ළඟටම එන්න බබු, දුවලා එයිද මෙහෙම මාව දාලා යන්නේ? සුපිරි 12 දෙනාගේ වටේට පිවිසෙන්න ඔබ තෝරගත්තේ ටිකක් වෙනස් ගීතයක්. ඔව්, පොඩි බයකින් තෝරගත්තේ, මොකද ගොඩක් අය ගීතය අහලා නැහැ. එනවාට මට ආස හිතුණා ඒ ගීතේ ගානා කරන්න. හැබැයි ගීතේ ගානා කරාට පස්සේ හිතුණා මේ මම තෝරගත්තේ මේක තෝරගත් එක හොඳයි, මොකද හොඳ ප්‍රතිචාර ලැබුණයි සිංදුවට. මතකද විනිශ්චය මණ්ඩලයේ තුන් දෙනා කියපු දේවල්? කිව්වා තීක්ෂණ සර් කිව්වා හොඳින් ගීතේ ගානා කරා, එයා බලාපොරොත්තු වන විදියටත් වඩා හොඳින් ගායනා කරා, ඒ වගේම ඉස්සරහට එයාටත් හම්බෙන, එයාගේ ශ්‍රේෂ්ඨයේදී එයාටත් හම්බෙන ගායිකාවක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා. මම ඔබගේ දැකපු දක්ෂතාවය ඇත්තක් කියලා අදවා පෙන්ලා තියෙනවා. සුබ ප්‍රාර්ථනා කරනවා සංගීත ශාස්ත්‍රයේ අපට හමු වෙන චරිතයක් වෙන්න කියලා. ඊට කලින් අපිට හම්බ වෙන්න ඕනේ සුපිරි 12 දෙනාගේ වටේදී. අපි හිතනවා වෂිකා අපිට සුපිරි 12 දෙනාගේ වටේදී ආපහු මුණ ගැහෙයි කියලා. සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි. ජුඩ් කොහොමද සිදු කියන්න පුළුවන් වෙයිද 12 දෙනාගේ වටේ, සුපිරි 12 දෙනාගේ වටේ? ලොකු බලාපොරොත්තුවක් නෑ. සමහර බලාපොරොත්තුවක් නෑ, ලොකුවට බලාපොරොත්තු තියාගෙන නෑ. දෙපැත්තටම සමබරව තමයි හිතන තමයි ආවේ. තේරුණොත් හොඳින් ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවසර නැත මට කියන මිල්ටන් මල්ලවආරච්චිගේ ගීතේ තමයි ඔබ මේ පහුගිය සෙනසුරාදා ගායනා කරේ. ඔබම අපුරුට ගායනා කරා. පොඩි පද පෙළ කීපයක් කියන්නේ, මොකද ඔබේ හඬ ටිකක් බටහිරට හුරු හඬක් නිසා සිංහල ගීතයක් ගායනා කරනකොට පොඩි වෙනසක් එහෙම තියෙනවා. චුට්ටක් අපි කියලා බලමු. අවසර නැත මට ඔබේ අත ගන්නට, බැමි බැඳ ඇත ලොබ සතර දෙසේ, නමුදු උපදින හැම භාවයක දිම මතු ඔබ හිමි කර ගනිමි ලදේ. හොඳයි ජුඩ්, අපි සුපිරි 12 දෙනාගේ වටේදී හම්බුද? බොහොම ස්තුතියි. එරුණි දැන් මේ ගීතයයි තෝරගත්තේ. දැන් මේක සුපිරි 12 දෙනාගේ වටේට යන තීරණාත්මක මොහොතක්. මේ ගීතේ මීට කලින් මේ තරංගාවලියෙම ගායනා කරා? නෑ, මම ගායනා කළ තිබ්බේ නැහැ. චුටි ආසාවක් තිබ්බා, මොකද මේක වෙස්ටර්න්, මම කියන වෙස්ටර්න් පැත්තට යන්න නිසා චුටක් වෙනසක් ගන්නත් උමනාවක් තිබ්බා, ඒ නිසා සිලෙක්ට් කරා. සුපිරි 12 දෙනාගේ වටේට තීරීපත් වුණාට පස්සේ තියෙන්නේ ලොකු තරගයක්. අවසන් තරගයේ ජයග්‍රහණකයා වෙනකම් යන්න තියෙන්නේ ජාත්‍යන්තරයට. තමන්ගේ නියෝජනය රට වෙනුවෙන් සූදානම් කොයි වගේද? ආසයි, ඒ කියන්නේ ඉන්ටර්නැෂනලි ගිහිල්ලා අපි එහෙම සිං කරන්න මම ගොඩක් ආසයි. ලොකුවට ප්‍රැක්ටිස් ගන්න එහෙම ලොකුවට ලැස්තියක් නැහැ. ඒ ඉදිරියට මේ 12 දෙනාට තේරුණොත්
ලොකු තරගයක් දීලා ඉන්ටර්නැෂනල් ගිනිහන්න ලොකු කම්පිටිෂනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි සුභපතන ඔබටත් දොළොස් දෙනාගේ සුපිරි දොළොස් දෙනාගේ නිකන් නෙමෙයි සුපිරි දොළොස් දෙනාගේ වටේට ගීත ගායනා කරන්නට අවස්ථාව ලැබෙන්නේ කියලා. Thank you. සුපොන් ඔබක සිත පෙතුමන් ඔබේ ලය සෙනෙහස මීවිත පිරි. දැන් මේ තරඟේ පටන් ගත්ත දවසේ ඉඳලම අද වෙනකන් මේ මොහොත වෙනකන් ඔබ මේ බොහොම යාළු හිතමිත්‍රකමින් මේ ඔක්කොමත් එක්ක හිටියා. බැරි වෙලාවත් අද ඔබට සුපිරි දොළොස් දෙනාගේ වටය ගිලිහි ගියෝ. ඊළඟට ඇත්තටම තරඟේ ස්වභාවයෙන්ම කවුරුත් දන්න අපි හැමෝම දිනන්න පුළුවන් මේ තරඟ තුල එක්කෙනාටයි. ඉතින් ලොකු පවුරක් විදිහට පවුලක් විදිහට අපි මේ ඉන්න 24 දෙනාම බැඳුණා. ඒක මතක් කරන්න ඕන විශේෂයෙන්. ඉතින් පොඩි දුකක් තියෙනවා මේගොල්ලොන්ගෙන් වෙන් වෙලා යන්න උනොත්. සහ බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි, අපි ප්‍රාර්ථනා කරනවා සුපුන්ටත්. සුපුන් මේ සුපිරි දොළොස් දෙනාගේ වටේදී ගීත ගායනා කරන්නට ඒ තරඟයට යන්නට මේ විනිශ්චය මණ්ඩලයෙන් යහපත් විනිශ්චයක් ඔබටත් ලැබේ කියලා. Thank you. සචිත්‍ර ඔබේ නිල් නුවන් තලාවේ සලේ කඳුළු මිදිලා මට මැදින් පෙනෙන්නේ අපේ මතක මැවිලා. ගීත ගායනය පටන් ගත්තේ කොහෙන්ද? ඉස්කෝලෙන්. ඔව්, කුඩා කාලේ ඉඳන්ම ගායනා කරනවා. දැන් මේ ගායන රියැලිටි වැඩසටහනේ දැන් ඇවිල්ලා තිනවා මේ අවසාන සුපිරි දොළොස් දිනාගේ වටය පටන් ගන්න තැන දක්වාම මේ තාක් ආපු ගමනේදී කොහොමද තමන්ව මේ තරඟයට හැඩගස්සගත්තේ? ගීත තෝරා ගන්නකොට තමන්ගේ ප්‍රාසංගික බව ඉදිරිපත් කරනකොට කොහොමද තමන්ගේ තෝරා ගැනීම කරේ? ඔව්, ඇත්තටම මේ මම මතක් කරන්න ඕනේ මගේ අම්මයි අප්පච්චි, ඒ වගේම මට කුඩා කාලේ ගන්නපු ගුරුවරු, ඒ සියලු දෙනාම මට රුකුලක් වුණා මේ ගමන එන්න. ඒ වගේම මට අම්මයි අප්පච්චි සංගීතයේ පැත්තනොත් ගොඩක් උදව් කරනවා. එතකොට ඒ දෙන්න ඇත්තටම මට ගොඩක් උපදෙස් දෙනවා කොහොමද තරඟේ කරන්න ඕනේ විදිහ, වා කොහොමද සින්දු තෝරගන්න ඕනේ කියන එක ගැන. ඉතින් මං හිතනවා මට ඇත්තටම පවුලෙන් ලොකු සහයෝගයක් හම්බෙනවා. ඒක සහ මම ඉගෙනගත්ත දේවල් එක්ක තමයි මම මේ තාක් දුර ඇවිදිලා තියෙන්නේ කියන එක. එහෙනම් ඔබේ පවුලේ අය බලාපොරොත්තු වෙනවා ඔබ අවසන් සුපිරි දොළොස් දෙනා අතරට ගීත ගායනා කරයි කියලා. එහෙමනේ? ඔව්, අනිවාර්යෙන් බලාපොරොත්තුවක් හැමෝගෙම තියෙනවා. ඉතින් ලොකු තරඟයක් තියෙනවා. ඉතින් බලමු, ඇත්තටම බලාපොරොත්තුවක් තියාගන්නවා. නමුත් ලැබෙන තීරණය සතුටින් බාර ගන්නවා. අපිත් බලාපොරොත්තු වෙනවා සචිත්‍ර අවසාන සුපිරි දොළොස් දෙනාගේ ගායන වටේදී අපිට හම්බ වෙන්න කියලා. ඔබට කිසුදේ. හොඳයි. පුබුදු. හිතුවද අවසාන දොළොස් දෙනා සුපිරි දොළොස් දෙනාගේ වටේට තේරීපත් වෙන මොහොත දක්වාම මේ තරඟේ තරඟ කරන්නට තමන්ට පුළුවන්කමක් තියේ කියලා? ඇත්තටම එදා නම් මම එච්චර දෙයක් හිතුවේ නෑ. නමුත් දෛවෝපගතව මම අද මෙතන ඉන්නවා. දෛවෝපගතව කියලා කියන්නේ ඔබ ඔබේ දක්ෂතාවයත් එක්ක ගනුදෙනු කරන්නේ නැද්ද? මගේ දක්ෂතාවය නිසා තමයි තේරුනේ. නමුත් දෛවයත් බලපානවා කියලා මම හිතනවා. හොඳයි. අපේ තිතන පුබුදු ඔබට දෛවය සහ ඔබේ දක්ෂතාවය සුපිරි දොළොස් දෙනාගේ වටේ ගීත ගායනා කරන්නට ඔබට අවස්ථාවක් ලබා දෙයි කියලා. දොළොස් දෙනාගේ වටේ ගීත ගායනා කරන එක තමයි දැන් පේන මනරම් සීනේනේ. ඔව්, අනිවාර්යයෙන්. සුපිරි දොළොස් දෙනාගේ වටේ ගීත ගායනා කරන්නට ඔබටත් අවස්ථාවක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුභපැතුම්. බොහොම ස්තුතියි. චතුර. සඳලු තලේ ඔබ සිටියා බල ඇත තියා
පුහුණු වීම ඉතාමත්ම වැදගත් කාරණයක්. කොහොමද තමයි මේ තාත්තා දොළොස් දෙනාගේ සුපිරි දොළොස් දෙනාගේ වටේට එනකම් මම මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. ඒක තරගෙන් තරගයට වෙන්නේ. ඉස්සරහට ඉන්නගේ වටේ ගැන විතරයි හිතුවේ. මේකටම කියලා ප්‍රැක්ටිස් කරේ නැහැ. කලින් ඉඳලා ප්‍රැක්ටිස් කරා. ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මෙතන තරඟ කරේ. ඊළඟ වටේට යන්න පුළුවන්. සසත්තිය. සුපිරි දොළොස් දෙනාගේ වටේ ඔබට ගීත ගායනා කරන්න අවස්ථාව ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා. සසත්තිය. මිනිස්තු මණ්ඩලයේ ඔබ යගීම කරපු වෙලාවේ සෙනසුරාදා ඔබට එහෙම හිතුණාද? ඔව් මිනිස්තු මණ්ඩලයේ ප්‍රතිචාර හොඳයි. ඒත් මම දන්නේ නැහැ කොහොමද කියලා. ඉතන කරුවන්ට සාපේක්ෂව කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. හොඳයි. අපි බලමු ඔබට ඒ සුපිරි දොළොස් දෙනාගේ වටේ ගීත ගායනා කරන්නට අවස්ථාව ලැබෙයිද කියලා. අද මේ විනිශ්චය ඔබට ලබා දෙන්නට අපි සූදානම් ඉන්න ඔබ ප්‍රාර්ථනා කරනවා ඔබට ඒ සුපිරි දොළොස් දෙනාගේ වටේ ගීත ගායනා කරන්නට අවස්ථාව ලැබෙන්නේ කියලා. හොඳයි. අනුෂිකා දැක්ක මේ ගායන තරඟාවලියේ ඔබ විවිධ හඬ පරාසයෙන් ගුරින් ගීත ගායනා කරන බොහොම දක්ෂ විදිහට පුහුණු වීම කොහොමද ඔබ කරේ? මම ගෙදරමයි මම තනියමයි මම පුහුණු වෙන්නේ. ඒක මගේ උපතින්ම හැකියාවක් කියලා මට හිතන්න පුළුවන්. මම වැඩිදුර මේ සංගීතය හදාරලා නැහැ. මම හිතන්නේ ඒක මට උපතින් ආව දෙයක් කියලා. ඒ දේ වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන්න තමයි මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ. ඔබේ සහජ දක්ෂතාවය අවසන් සුපිරි දොළොස් දෙනා ගීත ගායනා කරන තරඟය දක්වා ඒ වටේ දක්වා යන්නට පුළුවන්කමක් ඇති කරලා දෙයිද? මිෂමන්ලේ තීරණය කොහොම වෙයිද දන්නේ. ඒවට මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලමු ඉතින්. හොඳයි. අපි ප්‍රාර්ථනා කරනවා අනුෂිකාට මේ තරඟේ සුපිරි දොළොස් දෙනා ගීත ගායනා කරන්නේ වටේට යන්නට අවස්ථාව ලැබෙන්නේ කියලා. සියල්පා වොයිස් ඔෆ් ඒෂියා 2020 ආසියාවේ ලෝකයට මේ තරඟකරුවන් තරඟකාරියන් 13 දෙනාගේම බලාපොරොත්තුව අවසන් සුපිරි දොළොස් දෙනා ගීත ගායනා කරන ගීත වටේදී ඒ තමන්ටත් ඒ ගායනය කරන්නට තමන්ගේ දක්ෂතාවය ඔප්පු කරන්නට ඒ තරඟ වටේට යන්නට අවස්ථාව ලැබේ කියන කාරණය. ඒ විනිශ්චය ලබා දෙන්නට තමයි අද අපි සූදානමින් සිටින්නේ. මේ විරාමයෙන් අනතුරුව අපි මේ 13 දෙනාගෙන් අවසන් වටේ ගීත ගායනා කරන්නට අවසන් සුපිරි දොළොස් දෙනා ගීත ගායනා කරන්නා වූ ඒ වටේ ගීත ගායනා කරන්නට සුදුසුකම් ලබන්නේ කවුද කියලා ඔබට කියන්නට සූදානම්. ඔබ දෙදෙනාගෙන් එක්කයිකු පමණයි මට ඉදිරියට යවන්නට පුළුවන්කම තිබෙන්නේ. අපි අද ඉන්නේ මේ ගායන රියලිටි වැඩසටහනේ තීරණාත්මක මොහොතක් අභ්‍යස. දසදහස් ගණනින් තරඟකරුවන් අයදුම් කර ඒ තරඟකරුවන් දසදහස් ගණන අතරින් දහසක් අපි තෝරා ගත්තා. ඒ දහසිනුත් අති දක්ෂයෙන් සිය දෙනෙකු තුන්වෙනි වටේට තේරුම් ලැබුවා. ඒ අතරිනුත් 48 දෙනෙකු තමන්ගේ සුපිරි දක්ෂතාවය නිසාම මේ තරඟේ සිව්වන අදියරට සුදුසුකම් ලැබුවා. ඒ අතරින් 24 දෙනෙකු තමයි දැන් තමන්ගේ විනිශ්චය බලාපොරොත්තුවෙන් සිටින්නේ. සුපිරි දොළොස් දෙනාගේ වටේ ගීත ගායනා කරන්නට තමන්ට අවස්ථාවක් ලැබේද කියන කාරණය සම්බන්ධයෙන්. කෙසේ වෙතත් අද දිනේදී මේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ විනිශ්චයෙන් සුපිරි දොළොස් දෙනාගේ වටේ ගීත ගායනා කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තීන්දුව තීරණය ඔබට ලබා දෙන්නට අපිට පුළුවන්කම තිබෙනවා. නිවසේ සිට මේ සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 ගායන රියැලිටි වැඩසටහන නැරඹු ඔබටත් මේ තරඟකරුවන් පිළිබඳව කිසියම් විනිශ්චයක් අනිවාර්යෙන්ම ඇති. අපි සූදානම් වෙන්නේ දැන් මවුන්ට හිමි විනිශ්චය ලබා දෙන්නට. මේ 13 දෙනාගෙම මුහුණු අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ මුහුණු වල කොයිතරම් බලාපොරොත්තුවක් තියෙනවද කියන කාරණය ඉරණම තීන්දු කරන
ඒ විනිශ්චය ලැබෙනකන් තමයි ඔවුන් මේ ඔවුන්ගේ අසුන් වලට වෙලා බලාගෙන. මේ 13 දෙනා එක්කම කතා කරා. 13 දෙනාගේම බලාපොරොත්තුව සුපිරි 12 දෙනාගේ වටේ ගීත ගායනා කරන්නට. හැබැයි ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් ඒ සතුටින් බාර ගන්නට ඔවුන් සූදානම් බව කුයිති. එහෙමනම් මේ විනිශ්චය මණ්ඩලය මේ 13 දෙනාට මොන විදිහේ තීරණයක්ද මොන විදිහේ තීන්දුවක්ද මොන විදිහේ විනිශ්චයක්ද දීලා තියෙන්නේ කියලා විමසා බලන්නට තමයි දැන් සූදානම් වෙන්නේ. ශ්‍රී මාල් ප්‍රනාන්දු, ජෝඩ් රුෂාන් මගේ දෙපසට පැමිණෙන්න. සෙනසුරාදා දිනේ තමන්ගේ ගායන කුසලතාවයන් දක්ෂතාවයන් පෙන්නුම් කරද්දී මේ දෙන්නම බොහොම කරට කර තරඟ වැදුණු තරඟකරුවන්. නොපැතු පැතු ඒසිනහමැද ඉටුවේවි නෝ ආයේ නැවත් කම් නැහිතින් රබරෙකුවන් දෙදෙනාගේම බලාපොරොත්තුව අවසන් වටේ නැත්තං සුපිරි 12 දෙනාගේ වටේ ගීත ගායනා කිරීම. දැන් තමන්ට ඒ වටේට යන්න පුළුවන්කම ලැබෙනවාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් තමයි අපි මේ කියන්නට සූදානම් වන්නේ. ජීවිතේ සමහරක් දේවල් තියෙනවා අපි කොයිතරම් ඒ දේවල් වලට ආසා වුණත් ඒ දේවල් අපිට ලැබෙන්නේ නැහැ. ශ්‍රීමාල් හිතනවාද මේ මාස ගණනාවක් තමන්ගේ පුහුණු වීම තමන්ගේ කැපවීම තමන් කරන ලද අනෙකුත් සියලුම උත්සාහයන් ශ්‍රීමාල්ව සුපිරි 12 දෙනාගේ වටේට ගෙනියන්න ප්‍රමාණවත් වුණා කියලා? ඒක මට තීරණය කරන්න අමාරුයි ඇත්තටම. කවුද තීරණය කරන්නේ? අපි විද්වත් විනිශ්චය මණ්ඩලය. විනිශ්චය මණ්ඩලය මේ තරඟේ පුරාවටම ඔබව ඇගීමට පත් කරා. ඔබ දෙදෙනාම ඇගීමට පත් කරා. එයි ප්‍රතිඵලය. එයි විනිශ්චය බලාපොරොත්තු වෙන සිටින්නේ. ශ්‍රීමාල් ඔබත් ඒ හින්දම තමයි මේ දක්වා මේ ගමන ආවේ. විනිශ්චය මණ්ඩලයේ ඇගීම ජූඩ් මොකද හිතන්නේ? වෙනසක් කරා කියලා හිතනවාද? සුපිරි 12 දෙනාගේ වටේට යන්න තරම්. ජූඩ්ට කොයි තරම් දරා ගැනීමේ ශක්තියක් තියෙනවද? ගොඩක් පුළුවන්. සමහර දේවල් තියෙනවා අප්පා. අමාරු. මේකේ තීරණේ දරා ගන්න පුළුවන් මට මොකක් වුණත්. මං ඊළඟට කියන්න යන දේ දරා ගන්න පුළුවන්. ඔව් පුළුවන්. ශ්‍රීමාල්. අපතිස්සෙම hina වෙලා ඉන්නේ. හැබැයි ජීවිතය කියන්නේ අපතිස්සෙම අපිට hina වෙලාම ඉන්න පුළුවන් දෙයක්. මේකේ සම්භාවිතාව තියෙන්නේ 50%. ඔබ හිතනවද ඒ 50% ඔබට ලැබිලා ඉන්නේ? ඒකත් මට කියන්න බෑ. හොඳයි. ඔබට අවසන් සුපිරි 12 දෙනාගේ වටේ ගීත ගායනා කරන්නට අවස්ථාව නොලැබුණොත් ඔබට මේ තරඟයෙන් ලැබිච්ච දේ පිළිබඳව සතුටක් තියෙනවද? අනිවාර්යයෙන්ම. ඔබට දේවල් ලැබුණා. ඒක කියලා නිම කරන්න බෑ. ඇත්තරම මෙතනින් ගියත් දුකක් තිබ්බත් සතුට ලොකු සතුටක් තියෙනවා. මොකද හුඟක් දේවල් මේ තරගෙන් මම ඉගෙන ගත්තා. ඉතින් 100ට එහිඳම සූතිවන්තයා විශේෂයෙන්. ජෝ ඔබට? ඔව් මම එකගයි මගේ මිත්‍රයත් එක්ක. ශ්‍රීමාල් ඔබේ දක්ෂතාවය විනිශ්චය මණ්ඩලය වගේ මේ මුළු රටක් අගේ කළා. ඒ නිසා තමයි ඔබ මේ දුර ආවේ. මතක තබා ගන්න ජීවිතේ නැති වෙන දේවල් තමන්ට ආපහු කවදාරි දවසක ජයග්‍රහණයක් ලබා දෙනවා. පරාජය දරා ගන්න පුළුවන් වෙන්නේ කවදාරි දවසක. මුළු මහත් ලෝකයක්ම දිනන අය සූදානම්ද තීරණය පිළිගන්නේ? අයහරි. දුකක් දැනෙන එකක් නැහැ. නැහැ. මේ 12 දෙනාගෙන්ම ඒ අයගෙන් වෙන් වෙලා යන්න වෙන එක ගැන දුකක් නැහැ. ඒක ගැන දුකයි. ඒත් මේ තරගෙන් තමයි මම වෙන් වී යන්නේ. මොකද යාලුකම
හැමදාටම තියෙනවා. ඔබ දෙදෙනාගෙන් එක්කයිකු පමණයි මට ඉදිරියට යවන්නට පුළුවන්කම තිබෙන්නේ. ශ්‍රීමල් මේ මොහොත වෙනකන් ඔබ ආපු ගමනේදී ඔබ ලස්සනටම ගායනා කරා කියලා කිව්වේ මොන ගීතේද? අද විසන්තර රාජපුතා. අද විසන්තර රාජපුතා මන්දි කුමාරි බඳි දෙවෝ කතර වේවා සෑදීසෙත් රට ඇසන්ගේ කාලෙ හොඳා දුර්භික්ෂය යසිදි මංගල්‍ය සාර වේවා සෑදීසෙත්. එහෙමනම් ඒ අයගේ ඒ බලාපොරොත්තු ඒ ආසාව ඔබට පුළුවන් දායත් පාරක් චුට්ටක් කරිෂ්ඨ කරලා දෙන්න පුළුවන් අනිවාර්ය. අද වෙසන්තර රාජපුතා මන්ත්‍රි කුමාරි බඳි දේවෝපකාර වේවා සෑදී ඔබට සමු දෙනවා මම මෙතෙක් ආ තරංගාවලිය සුභ ප්‍රාර්ථනාත් එක්කම ශ්‍රීමාල් ඔබ සුපිරි දොළොස් දෙනාගේ වටේ ගීත ගායනා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා විනිශ්චය මණ්ඩලයේ තීරණයත් සමග. ජෝඩ් මට ඔබව අකමැත්තෙන් වුණත් ඔබගේ ආසනයට ආපසු හරවා යවන්න සිද්ධ වෙනවා. අපි තවත් තුන් දෙනෙක්ට විනිශ්චය ලබා දෙන්නටයි සූදානම් වන්නේ. අපි අබන්දි සුලෝචනා, හිරුණි අමන්දා සහ අනුෂිකා මේකලා මගේ දෙපැත්තට ඉන්න. එසේනම් මේ තිදෙනාගෙන් ඉදිරියට යන්නේ හිරුණිද, අමන්දිද, අනුෂිකාද? අපි ඒ තීරණේ බලමු මේ විරාමයෙන් අනතුරු. හිතාගන්න අමාරුයි. මට ඔබ වෙනුවෙන් තියෙන විනිශ්චය ලැබිලා තියෙන ප්‍රතිඵල කියන්නත් බය හිතෙනවා. හිතාගන්න අමාරුයි. සචිත්‍රත් එක්ක එකට වැටිච්ච එක ගැන හිතාගන්න අමාරුයි. එයයි දෙන්නම් මදු සංකල අනිත් එක. ඔබට මේ අවසන් සුපිරි දොළොස් දෙනා අතරේ ගීත ගායනා කිරීමට අවස්ථාව හිරුණි, ශ්‍රීමාල් ඔබත් සමඟ මේතාක් දුර මේ තරඟ යාපු තරඟකරුවෙක් සෞෘතේ. ඔහු අවසන් සුපිරි දොළොස් දෙනාගේ වටේ ගීත ගායනා කිරීමට අවස්ථාව උදා කරගත්තා. හිරුණි හිතනවාද හිරුණිටත් ඒ වාසනාව තියෙයි කියලා? අනේ මන්දා හිතාගන්න බෑ. අමන්දි ඇත්තටම මටත් හිතාගන්න අමාරු. ඒත් එක්කම බොහොම දුර ඉඳලා ආපු අනුෂිකාටත් විනිශ්චය මණ්ඩලයේ විසින් විනිශ්චයක් ලබා දී තිබෙනවා. ඒ විනිශ්චය මොන වගේ විනිශ්චයක් වෙයිද කියලා අනුෂිකාට හිතාගන්න පුළුවන්. මට ඔබ වෙනුවෙන් තියෙන විනිශ්චය ලැබිලා තියෙන ප්‍රතිඵල කියන්නත් බය හිතෙනවා. ඔබ තිදෙනා මේ තරඟාවලිය පුරාවටම අපූර්ව දස්කම් පෙළක් ඉදිරිපත් කරපුවා. එසේනම් මේ තිදෙනාගෙන් ඉදිරියට යන්නේ හිරුණිද, අමන්දිද, අනුෂිකද? හිරුණි ආසම කරන ගීතය මොකක්ද? විසිකෙරොසත යරුවසත යලි අහුලගෙන මැනි කැටලස මකේ තුරුලට ගත්තා. හිරුණි අපිට බොහෝ වෙලාවල් වලට බොහෝ දේවල් අහිමි වෙනවා. ඔබට මේ අවසන් සුපිරි දොළොස් දෙනා අතරේ ගීත ගායනා කිරීමට අවස්ථාව ලැබෙන්නේ ඔබ මේ වටේ මේ තරගයේ ඉවත් වෙනවා ලැබී තිබෙන විනිශ්චය. ඔබට හිතන දේ, මේ තරඟාවලිය පුරාට ඔබට දැනුණ දේ, මේ තරඟාවලියෙන් සමුගන්නා මොහොතේ කියන්නට පුළුවන්කම තියෙනවා. ලොකු එක්ස්පීරියන්ස් එකක් ලැබුවා, ලොකු නොලෙජ් එකක් අපි ලැබුවා. ඉතින් ඒකට 100%ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් නම් කතා කරගන්න අමාරු, හිතේ ලොකු දුකක් තියෙන නිසා. දිගන්තයට මතු අලිම් හිම්සෙව්වා මා සසරේ, හමු වී යුගයෙන් බදි යුගයේ ල
අමන්දි ඔබ දෙදෙනාගෙන් සුපිරි 12 දෙනාගේ වටේට ගීත ගායනා කිරීමේ සුදුසුකම වාග්ය උදා කරගන්නේ කවුද? අනුෂික අවසාන 12 දෙනා ගීත ගායනා කරන වටේට ඔබට යන්නට අවස්ථාව උදා වෙලා තියෙනවා කියලා ඔබ හිතනවා. අනුෂික ඔබගේ ප්‍රතිපලය නැත්තම් ඔබට ලැබී තිබෙන විනිශ්චය අනුව ඔබ සියත Voice of Asia 2020 ගායන රියලිටි වැඩසටහනේ තවදුරටත් ඉදිරියට යාමට අවස්ථාව උදා කරගන්නේ නැහැ. ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? දුකක් දැනෙනවා. දුකක් දැනෙනවා. ඒක කියාගන්න බෑ. තරගේ පුරාවටම ඔබට ලැබිච්ච දේවල් පිළිබඳව. ඒකෙන් ලොකු සතුටක් තියෙනවා. මමද කතා කරන්නේ. කැමතිද මේ වේදිකාවේ ගායනා කරන අවසන් ගීත ඛණ්ඩයක් කොටසක් වුණා? ඔබ කැමති නම් මට කියන්න මගේ දුක ටිකක් hare nivenna obai kiya khiyala hadavat mage bindala obai kiya khiyala hadavat mage bindala niringuwa parada turunge kuge vegayan දස දිග පුරා දෙනුවන තියුණුව යොමා මිරිගුව පරදා අලු පාටවල කුළු කතාවක් නෑ තරුණිවි රාජියේ අමන්දි විනිශ්චය මණ්ඩලය ඔබ වෙනුවෙන් සෙනසුරාදා දිනේ ලබා දුන්න ප්‍රතිඵලය. ඒ විනිශ්චය මණ්ඩලය ඔබට කිව් දේ මතකයි. අපිට හැමදාම ඇහෙන දෙයට වැඩි එහා ගිය වෙනම වර්ණයක් තියෙන වගේ වොයිස් එකේ වෙනම වොයිස් කලයකක් තියෙනවා. ඒක හැමෝටම එන්නේ නැහැ. ඒක වෙන විදිහක්. විශාන් සර් කිව්වා මම යුනික් කියලා. මගේ වගේ කටහඬවල් තියෙන ලංකාවටම මට විතරයි කියලා එතුමා කිව්වා. ඔයාගේ වගේ වොයිස් එකක් තියෙන, ඔයාගේ වගේ දැන් අපි දැන් ආගේ අලුත් පර්ෆෝමන්ස් උත් දකිනවා. ඉතින් ඔයා යුනික්. අමන්දි ඔබ සුපිරි 12 දිනාගේ වටේ ගීත ගායනා කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා මේ වටේ. සුභපැතුම්. ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපි උදාබේ ආදරේ ඔබේ ගීත් මදු සංක සචිත්‍ර මදු දෙපැත්තේ ඉන්න දෙන්නම මදු සංකල දෙන්න සචිත්‍ර ගීත් සචිත්‍ර මොකද හිතන්නේ ඇත්තරම කිව්වොත් හිතාගන්න අමාරුයි ගීතත් හිතාගන්න අමාරුද හිතාගන්න අමාරුයි සචිත්‍රත් එක්ක එකට වැටිච්ච එක ගැන හිතාගන්න අමාරුයි එයයි දෙන්නම මදු සංකල අනිත් එක අපි ගොඩක් කලින් නම් අඳුරන යාළුවෝ ඔහු ගොඩක් දක්ෂයි අපි බලමු මේ මදු සංකල දෙන්නගේ ගීත් මදු සංක සහ සචිත්‍ර මදු සංක කියන මේ අපූර්ව දක්ෂයන් දෙදෙනාගෙන් සුපිරි 12 දෙනාගේ වටේ ගීත ගායනා කරන්නට අවස්ථාව උදා කරගන්නේ කවුද කියලා. ඒ ප්‍රතිඵලය අපි ඔබට කියන්නේ මේ විරාමයෙන් පස්සේ. තීක්ෂණ දැන් දෙදෙනාම ඉදිරියට ගියත් කමක් නැහැ කියලා හිතුවට මිනිස්සු ලබා දී තිබෙන්නේ ඔබ විසින්. පොඩි කාලේ ඉඳන් වාසනාවේ පොඩි ප්‍රශ්නයක් තිබ්බ කෙනෙක් මං. ඉතින් දැන් විශ්වාස කරන මේ කියන්නේ වාසනාව ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා මට කියන්න බෑ. කොහොම වෙලාද කියලා හැකියාව ගැන මට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. ඇත්තටම මෙතන ඉන්න තරඟ කරන 13 දෙනා 13 දෙනාම අති දක්ෂයි. බලමු මොනවද. Siapa Voice of Asia 2020 ආසියාවේ ලෝකයට. විරාමෙන් පස්සේ අපි සූදානම් වෙන්නේ සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 ගායන රියැලිටි වැඩසටහනේ අවසන් සුපිරි 12 දෙනාගේ වටේට සුදුසුකම් ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වෙන සිටින සතිත්‍ර මදුසංක සහ ගීත් මදුසංක මේ දෙන්නගෙන් කවුද අවසන් සුපිරි 12 දෙනා අතරට තේරී පත්වන්නේ කියන විනිශ්චය ලබා දෙන්න තීක්ෂණ අනුරාග තීක්ෂණගෙන් දැනගන්න මේ මදුසංක දෙපළ ගීත ගායනා කරපු වෙලාවේ කොහොමද ඔබ දැක්කේ මේ දෙදෙනාගේ දක්ෂතාවයන් මොන් අපිට ඉදිරියට යවන්නට ඔබගේ විනිශ්චය ඉතාමත් වැදගත්. ඔය ඇත්තරම මේ එක දෙයක් කියන්න ඕනේ එදා මේ ගීත ගායනා කරපු හැමෝම ඉතා අති දක්ෂයෝ. ඉතින් ඇත්තට එදා අපි බැලුවේ හොඳ දේවල් නෙවෙයි අඩුපාඩු තමයි හෙව්වේ. ඉතින් අඩුපාඩු හොයපු වෙලාවේ මේගොල්ලෝ ටිකක් අඩුපාඩු ටිකක් අඩුවෙන් දැකපු අය තමයි මං හිතන්නේ මේ දෙන්නම ඉතා දක්ෂයෝ දෙන්නෙක්. මං හිතනවා දෙන්නම ඉදිරියට ගියත් කමක් නැහැ කියලා මේ දෙන්නගේ මුණුවල් දෙක දැක්කට පස්සහ මේ දෙන්නගේ ගායන හැකියාවත් එක්ක. තීක්ෂණ දැන් දෙදෙනාම ඉදිරියට ගියත් කමක් නැහැ කියලා හිතුවට මිනිස්සු ලබා දී තිබෙන්නේ ඔබ විසින්. ඔබ දෙදෙනාගේ. මෙහෙමයි ඒ කියන්නේ මම නම් කියන්නේ මෙතන ඉන්න සේරම ඉස්සරහට යන්න ඕන. නමුත් මේක රියැලිටි. ඉතින් ඒතර රියැලිටි එකත් එක්ක මං හිතන්නේ සියල්ලටම ඉදිරියට යන්න බෑ. මමත් රියැලිටි එක හිටපු කෙනෙක් විදියට. ඒක මං හොඳටම දන්නවා. ඉතින් මම ඉදිරියට යන්න ඕන කියලා කිව්වේ තරඟ නෙවෙයි. මේ සංගීත ශාස්ත්‍රයේ මේ දෙන්න අනිවාර්යෙන් හොඳ තැනකට ඉදිරියකට එන්න ඕන දෙන්නෙක් නේ. අපි හිතනවා සචිත්‍ර මදුසංක ගීත් මදුසංක වාසනාව ලැබිලා තිබෙනවා කියලා හිතනවද අවසන් සුපිරි 12 දෙනා අතරට යන්න. පොඩි කාලේ ඉඳන් වාසනාවේ පොඩි ප්‍රශ්නයක් තිබ්බ කෙනෙක් මං. ඉතින් දැන් විශ්වාස කරන මේ කියන්නේ වාසනාව ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා මට කියන්න බෑ. කොහොම වෙලාද කියලා හැකියාව ගැන මට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. ඔබගේ විශ්වාසයක් තිබෙනවා අවසන් සුපිරි 12 දෙනාගේ වටේට ඔබට යන්නට කුඩා හෝ ඉඩක් වාසනාවක් විනිශ්චය මණ්ඩලය ඔබ වෙනුවෙන් ඒ තීන්දුව ඒ තීරණය ලබා දී තිබෙනවා. ගීත් මට ඔබට දෙන්න තියෙන තීරණය ඔබ මේ වටේන් ඉදිරියට ගොස් අවසන් සුපිරි 12 දෙනා අතරට වන්නේ නැහැ කියලා. බොහොම ස්තුතියි. ඔබට මේ වටේ මේ තරගයේ සමුගෙන යන්නට සිද්ධ වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතිවන්ත වෙනවා මම මේ දක් දුරගෙන ආපු නිශ්ච මණ්ඩලයට. ඒ වගේම සෝෂල් මීඩියා වල මට සහයෝගය දක්වපු සියලු දෙනාට සහ ඉදිරියට ගිය සහ ඉදිරියට යන්න නියමිත
සහ ඉවත් වෙලා යන හැම සහෝදර සහෝදරියකටම ස්තුතියි. වෙන් වෙන වදෝ ලංගුවේ ලං වෙන වදෝ වෙන් වූයේ මං ආමක නවතින්නම් බිඳුවක් ඇතින්නම් සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබෙහින් ළඟටම එන්නම් වෙන් වෙන වදෝ ලංගුවේ අනංග දෙවොලේ dalwadi pavali rai ra ra rai rai ra 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 rai ra ra rai ra 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 rai ra 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 rai ra 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 rai ra 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 rang daraya mamadanu ve rangana hitnu vil jinu parinda kand paamula ganga daraye eka madusanka kenek වේදිකාවෙන් යනකොට තරංගාවලියෙන්ම සමුගෙන යනකොට සචිත්‍ර මදුසංක තමන්ට ලැබෙන විනිශ්චය කොයි වගේ විනිශ්චයක්ද කියලා බලාපොරොත්තු වෙන අපිත් එක්ක ඉන්නවා. අපි සචිත්‍ර ගැන අහන්න කැමති ඔබව මේ තාක් දුරට ගෙන එන්නට විනිශ්චය ලබා දුන්න විනිශ්චය මණ්ඩලයේ ගෞරවනීය සමාජිකයෙක් ලෙස හේෂාන් තමකේ මාතෘකාව. මේ තරංගය පොඩ්ඩක් පස්සට ගලලා සචිත්‍රගේ සිංගින් ඇබිලිටි එක ස්කිල් එක ගැන කතා කරොත් එයා ඉතා හොඳ මට්ටමකම ඉන්නවා. ඉතින් මම හිතන්නේ එයා ඊළඟ වටේට යා යුතුයි කියන එයා ඉන්න ඕනේ කියන අදහසේ මම ඉන්නේ. ලැබී තිබෙන විනිශ්චය හැටියට නම් මට ඔබව ආපසු හරවා යවන්නට සිද්ධ වෙනවා. ඔබගේ අසුනට ආපසු යන්න. ඊළඟට විනිශ්චය ලබා දෙන්නට සූදානම් වෙන්නේ සුපුන් ඉෂාර සහ චතුර ලක්මාල්ට. සූදානම් වෙන්නේ සුපුන් ඉෂාරටත් චතුර ලක්මාල්ටත් විනිශ්චය ලබා දෙන්නට. චතුර මොකක් වෙයි කියලාද හිතන්නේ? හිතාගන්න බෑ. සුපුන් ඇත්තටම මෙතන ඉන්න තරඟ කරන 13 දෙනාම අති දක්ෂයි. බලු මොනා හිතන්න. ඔබ දෙදෙනාගෙන් කවුද ඉදිරි සුපිරි 12 දෙනාගේ වටේ ගීත ගායනා කරන්නේ? කාටද ඒ අවස්ථාව හිමිවන්නේ? කාටද ඒ අවස්ථාව අහිමිවන්නේ? ඒක අපිට දැනගන්නට අවස්ථාව ලැබෙන්නේ මේ විරාමයෙන් පස්සේ. විශ්වාසයක් තියෙනවා. ඒ තමත් තරංගකරුවන් දක්ෂ තරංගකරුවන් ත්‍රිසක් ඉතුරුලා ඉන්නවා. එයාලට සාපේක්ෂව කොහොමද මගේ දක්ෂතාවය කියන එක මට තක්සේරු කරන්න අමාරු. ඔහුගේ දක්ෂතාවයට වාසනාව එකතු වී ඇති කියා සිතනවා. සුපිරි 12 දෙනා ගායනා කරන තරංග වටේ ගායනා කිරීමේ අවස්ථාව සුපුන් ඉෂාර. Siyaba Voice of Asia 2020 ආසියාවේ ලෝකයට විරාමයෙන් නතුරු අපි යලිත් සියත Voice of Asia 2020 ගායන රියැලිටි වැඩසටහනත් සමග එකතු වන්නේ. විරාමයට කලින් මම සුපුන් නිෂාරත් චතුර ලක්මාලු මගේ දෙපසට කැඳවා ගත්තා අද දිනේ ඔවුන්ට නියමිත විනිශ්චය ලබා දීම සඳහා. සුපිරි 12 දෙනාගේ වටේ ගීත ගායනා කරන්නට තේරිපත් වෙන 12 දින අතරට සුපුන් ඉෂාරත් චතුර ලක්මාලු එකතු වෙනවා. ඒක තමයි නිවසේ සිට නරඹන ඔබට දැන් තියෙන ප්‍රශ්නේ. අපේ විනිශ්චය මණ්ඩලය සෙනසුරාදා දිනේදී සුපුන් සහ චතුර දෙදෙනාම ගායනා කරපු ගීත අසන ඔවුන්ට විනිශ්චයක් ලබා දී තිබෙනවා. සුපිරි 12 දෙනාගේ වටේ ගීත ගායනා කිරීමට ඔවුන් සුදුසුද නැද්ද කියලා. ඒ විනිශ්චය ලබා දෙන්නට කලින් මම කැමති තමන්ගේ විනිශ්චය බලාපොරොත්තු වෙන මේ වේදිකාවේ රැඳී සිටින තවත් දෙදෙනෙක් මගේ දෙපසට ගෙන්න ගන්නට. ජෝ ඩුෂාන් ඒත් එක්කම සචිත්‍ර මදුසානක. මේ සිව් දෙනා අතරේ
සුපිරි දොළොස් දෙනාගේ ගායන වටයට සුදුසුකම් ලබන අය කවුද? ඔබෙනිල් නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා අපරෙකු සිත පැතුමන් ඔබේලයේ සිනිහැසමී විත පිරි සඳලුතලේ ඔබ සිටියාබල සූ දෙනාම සුදුස්කම් ලබනවාද විශ්ෂ මණ්ඩලි විසින් ගෙන තිබෙන තීරණය තමයි අපි දැන් කියන්නට සූදානම් වන්නේ. නෙළු අධිකාරි මහත්මිය, මේ සිව් දෙනා පිළිබඳව ඔබ දකින්න කවුද? අපිට තෝරගන්න වෙලා තියෙනවා කවුද දක්ෂයින් කියලා. හරිම අමාරුයි. මොකද 24 දෙනෙක් අතරින් 12 දෙනෙකුට එනවා කියන එක දැන් ලොකු අභියෝගයක්. අපිටත් අභියෝගයක්. කොහොම වුණත් මේ 24ම හරිම දක්ෂයි. අපේ රටට බොහොම අවශ්‍ය හඬවල් දක්ෂයින් ලෙස ඔවුන් තෝරාපත් වෙලා ඉවරයි. සුපුන් ඉෂාර්. සුපුන්, මේ තරඟාවලිය පුරාවටම තමන්ගේ දක්ෂතාවයන් විවිධ අයුරින් විවිධ ශෛලීන් වලින් විවිධාකාරයෙන් ඉදිරිපත් කරපු බොහොම දක්ෂ තරඟකරුවෙක්. සෑම අධියරකම සෑම වැඩසටහනකටම ඔබ හොඳ සූදානම්කින් සහභාගී වුණේ. ඔබගේ ජයග්‍රහණය කොයි මොහොතක හෝ ඔබට ලබා ගන්නට පුළුවන් කියන බලාපොරොත්තු. තාමත් ඒ බලාපොරොත්තු පෙහෙදී තිබේ. ඇත්තටම බලාපොරොත්තුක් ඉදිරියටත් 13 දෙනාට මේ බලාපොරොත්තු තියෙන මං හිතන්නේ. ඉතින් විනිශ්චය මණ්ඩලයේ තීරණය මොකක්ද කියන එක දන්නේ. චතුර, විනිශ්චය මණ්ඩලයේ දුන්න අදහස් ටික ගණන් හදලා බැලුවද? කොයි විදියටද සමානුපාත වෙන්නේ කියලා. ගණන් හදලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද හිතන්නේ දුන්න විනිශ්චයන ඔබට අවසන් 12 දෙනාගේ සුපිරි වටයට යන්නට අවස්ථාව ලැබී තිබෙනවා කියලා ඔබ හිතනවාද? විශ්වාසයක් තියෙනවා. ඒ තාමත් තරඟකරුවන් දක්ෂ තරඟකරුවන් ත්‍රිසක් ඉතුරුලා ඉන්නවා. එයාලට සාපේක්ෂව කොහොමද මගේ දක්ෂතාවය කියන එක මට තක්සේරු කරන්න අමාරු. සුපු, දක්ෂතාවය එහෙම නැත්නම් ධෛර්යය, ඒත් එක්කම දෛවය, මේ දෙක අතර තමයි ඕනෑම දෙයක් තීරණය වෙන්නේ. ඔබටත් මං හිතන්නේ ධෛර්යයෙන් 50% සහ දෛවයෙන් 50% සහිත තීන්දුවක් තමයි විනිශ්චය මණ්ඩලය විසින් ලබා දී තිබේ. මේ 24 දෙනාගේ තරඟ වටේන් අවසාන සුපිරි 12 දෙනා ගායනා කරන තරඟ වටේ ගායනා කිරීමේ අවස්ථාව සුපුන් ඉෂාර ඔබට අහිමි වී තිබෙනවා. අද තරඟයෙන් ඔබට සමුගෙන යන්නට සිදු වෙනවා. ඇත්තටම මුලින්ම සීත ආයතනයට ස්තුතිවන්ත වෙනවා. අපි වගේ තරඟකරුවන් මේ වගේ තැනකට ගෙන්න දරපු උත්සාහයට සහ මගේ පළවෙනි රියැලිටි වැඩසටහන මේක. ඉතින් හිසනම ආචාර කරන විනිශ්චය මණ්ඩලයේ සීලුම දෙනාට මේ වෙනකන් හිටිය මම මේ දක්වා දුරගෙනාට ස්තුතියි සීලුම දෙනාට. හොඳයි. ඔබට අපි සූපතනවා ඔබගේ අනාගතය. ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ. දුක් කරදර නැති දවසට දුර පිනෙන්නේ නෑ. ජීවිතේ හැමදාමත් සැප රැඳෙන්නේ නෑ. හිනාවෙවි කල් ගෙවන්න බෑ. හෙමින් සරේ ඇවිත් ඔය මගේ කනට කොඳුරලා ගියා. ඔය මගේ වෙන කාගේවත් නෙවෙයි කියා. හිතින් අනේ පතන්නේ මා ඔයත් මගේම වෙන්න කියා. Go ahead.
සචිත්‍ර මදුසංකර ඔබට පේන්නව නම් හොඳයි ඉස්සරහට සචිත්‍ර ඔබට මම මුල් වටේදී කතා කරලා කිව්වා විනිශ්චය ලැබෙනතුරු පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න කියලා ඔබට හිතෙනවද මොන වගේ විනිශ්චයක් ලබා දෙන්නද මම ඔබට වාඩි වෙලා ඉන්න කියලා කිව්වා හිතා ගන්න අමාරුයි තාමත් හිතා ගන්න අමාරුයි සචිත්‍ර ඔබගේ දක්ෂතාවයෙන් අවසාන සුපිරි 12 දින අතරට යන්නට ඔබට අවස්ථාවක් නැති. ඔබ හිතන්නේ එහෙම? මේක අමාරු ප්‍රශ්නයක්. මේ මොකද මේක ඉතාමත් තරඟකාරී අවස්ථාවක් කියලා මට නම් දැනෙන්නේ. ඉතින් අවසන් 12 දිනාට යන්න මගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ බලාපොරොත්තු වල වාසනාව කියන දේ එකතු වෙලා ඇති කියලා හැඟීමක් තියෙනවා. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඔහුගේ දක්ෂතාවයට වාසනාව එකතු වී ඇති කියලා සිතනවා. මේ 24 දෙනාගේ වටේ අවසාන සුපිරි 12 දෙනා ගායනා කරන ඒ සුපිරි 12 වටේට මීළඟ වටේට ඔබ සුදුසුකම් ලබනවා. මේ තරගය නොමිලේ නිසා මගේ නිමල ආදරේ කවුරුවත් ගත්තේ නෑ ඔහෙ තිබුණා පාඩුවේ ඒ හින්දා වැඩුණා එය දැන් මිනිස්ටර් බලාපොරොත්තුවෙන් මගේ දෙපස සිටින්නේ චතුර ලක්මාල් ජුඩ් රුෂාන් ජුඩ් කොමත් මේ තරඟාවලිය පුරාවටම ටිකක් වෙනස්කම් සිද්ධ කරපු තරඟකරුවෙක් භාෂා ගණනාවකින් ගායනා කිරීමේ දක්ෂතාවය තිබෙන තරඟකරුවෙක් ඒත් එක්කම චතුර ලක්මාල් ඔහුත් එසේමයි අවසාන 24 දිනාට එන ගමනේදී මේ සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 ගායන රියැලිටි වැඩසටහන අපූර්වට වර්ණවත් කළ හොඳ දක්ෂතාවයකින් හෙබි තරඟකරුවෙක් මේ දෙදෙනාගෙන් සුපිරි 12 දෙනාගේ වටේ ගීත ගායනා කිරීමේ අවස්ථාව උදා කරගන්නේ කවුද ජූ සෑහෙන වෙලාවක් විනිශ්චය බලාපොරොත්තුෙන් ඉඳගෙන හිටියා ඉඳගෙන හිටපු එකේ ලාභයක් තියෙයිද පාඩුවක් අවසාන සුපිරි 12 දෙනා ගීත ගායනා කරන ඒ වටේට සුදුසුකම් ලබන්නට ජූත් ඔබට වාසනාවක් තිබෙනවා ඒ සුපිරි 12 දෙනාගේ වටේට සුදුසුකම් ලබන්න. සියතට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඔක්කොම කලින් දෙමව්පියන්ට හැමෝටම මේ අවස්ථාව ලබා දුන්නට. ඉදිරි වටවලදත් හොඳින් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා අනිත් මගේ යහළුවෝ යහළියන්ටත් සුභ ප්‍රාර්ථනා කරනවා හොඳින් ගායනා කරන්න. Out of my life She's out of my life And I don't know whether to laugh or cry And I don't know whether to live or die And it cuts like a knife She's out of my life. චතුර හතර දිනක් හිටපු වේදිකාවේ මගේ දෙපැත්තෙන් ඔබ විතරයි දැන් විනිශ්චයක් බලාපොරොත්තු වෙන්නේ. ඔබගේ ගායනය පිළිබඳව විනිශ්චය මණ්ඩලය සෑහීමකට පත් වී තිබෙනවා. නමුත් සුපිරි 12 දිනක් මේ 24 දිනාගෙන් සුපිරි 12 දෙනෙක් තමයි ඊළඟ වටේට තේරිපත් වෙන්නේ. අවසන් සුපිරි 12 දෙනා ගීත ගායනා කරන ඊළඟ වටේ තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරන්නට අවස්ථාවක් උදා කරගන්නේ නැහැ. Thank you. ඔබට
මේ වටේ මේ තරගාවලිය සමග යන්නට සිදු වෙනවා. ගොඩක් ස්තුතියි මෙච්චර දුර ගෙනාවට තරගේ. මෙච්චර කියන්නේ සුවඳ දැනි දැනි දැනෙන උදා හිරු එළියේ අලුත් ඉරක් දෝමේ සිතට දැනෙනවා සීත බිඳු බිඳු හින් හිනි ඔය දැස අද ඇයි ඉවත වරා සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි අද මම මෙහි තනි වෙලා පෙර හැමදේම නුඹ නැතිව ලැබුණා වුණත් මේ එක රැට නුඹ නැතිව දැවෙන දෙනෙත් හෙට එන රැට නුඹ නැතිව කෙලසකනම් ඉවසම් අපි මීළඟට විනිශ්චය ලබා දෙන්නට මේ වේදිකාවට කැඳවන්නේ රුවනි උමංගා වෝෂිකා පෙරේරා සහ ඔබුදු රසාංජි. සීත ටීවී ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වෙච්ච තරඟකාරයන් තිදෙන එක. අපි බලමු ඔබ තිදෙනට මේ විනිශ්චය මණ්ඩලය සුපිරි 12 දෙනාගේ වටේ ගීත ගායනා කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවාද කියලා. රුවනි ඔබටත් වෝෂිකා ඔබටත් පුබුදු ඔබටත් මොන විදියේ තීන්දුව తీරනද හේෂාන් ගමගේ නෙළුව අධිකාරී තීක්ෂණ අනුරාධ කියන මේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය ලබා දී තිබෙන්නේ කියලා. අපි ඔබේ විනිශ්චය පිළිබඳව කතා බහ කරන්නේ මේ විරාමයෙන් අනතුරුව. සමහරක් වෙලාවට පුබුදු අපේ තක්සේරුව අපිට වරදින්නට පුළුවන්. සමහරක් බලාපොරොත්තු ඕනෑ තරම් අපෙන් ගිලිහි යන්නට පුළුවන්. එදා දවස තුල ගායනා කරපු සුළු දෝෂ නිසා ඇය හෝ ඔහු කැපෙන්න නියමිත නම් මට දෙවරක් හිතන්න මම පෙළඹෙනවා. ඔබට හොඳ චිත්‍රපට පසුබිම් ගායිකාවක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අවසාන සුපිරි 12 දෙනා අතරට යන්නට ඔබට තීක්ෂණ කියපු කාරණා පමණක් ප්‍රමාණවත් වෙයි. විරාමයට මත්තෙන් මා මේ වේදිකාවට මේ තරඟකාරියන් තිදෙනා කැඳවා ගත්තේ අද දවසේ අවසන් විනිශ්චයන් ඔවුන් සඳහා ලබා දෙන්න. රුවනි පුබුදු ඒත් එක්කම වෝෂිකා තුන්දෙනාම නිකං පොඩි පහබිරාන්ත වෙච්ච ගතියකින් වගේ ඉන්නවා මේ අවසන් විනිශ්චය තුනෙන්. තමන්ට ලැබෙන විනිශ්චය කොයි වගේ විනිශ්චයක් වේද කියන කාරණේ. මොකද සුපිරි 12 දෙනා අතරට යන්නට නැත්තම් මේ සුපිරි 12 ගායන වටේට යන්නට ඔවුන්ට අවස්ථාවක් ලැබේද කියන කාරණේ තමයි මම කිව්වත් නොකිව්වත් දැන් ඔය හිතවල තියෙන්නේ. වෝෂිකා මොකද හිතන්නේ? දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ලැබෙන තීරණයක් සතුටින් බාර ගන්නවා. පුබුදු එහෙම පප්පු ටිකක් ගෑනවා වගේ.
අපෝ ටිකක් ගැහෙනවා වගේ. ඒතර මම තීරණේ කියන්න ඉස්සර වෙලා මම දෙපාරක් හිතන්න ඕනේ. කොච්චර ප්‍රමාණකින් ගැහෙනවා වගේ කියලා කියන්න පුළුවන්. ටිකක් වේගෙ වැඩි වෙලා තියෙන්නේ. රෝනිටත් එහෙමද? ලැබෙන තීරණය බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් අපිට හැමතිස්සෙම පුබුදු සතුටුදායක ප්‍රවෘත්ති මහන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ජීවිතේ සාමාන්‍ය ස්වභාවයක්. ඇතම් වෙලාවට අපි කොයිතරම් අපි හරි කියලා හිතුවත් අපි හරි කියලා හිතන්නේ අපි විතරක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට පුබුදු අපේ තක්සේරුව අපිට වරදින්නට පුළුවන්. සමහරක් බලාපොරොත්තු ඕනෑ තරම් අපේ ගිලිහි යන්නට පුළුවන්. ඔබගේ හදගැස්මේ වේගය තවදුරටත් තීව්‍ර කරන්නට මම කැමති නෑ. ඔබට ඔබේ සෙනසුරාදා දිනේ ගායනා කරපු ගීතය සහ ගායනා කරපු දේ පිළිබඳව ඔබට විශ්වාසයක් තිබෙනවා. මම වෙනස් දෙයක් කරන්න උත්සාහ කළා. උත්සාහ කරපු වෙනස ඔබ කරා කියලා හිතනවා? මං කළා කියලා හිතෙනවා. නමුත් විනිශ්චය මණ්ඩලයේ තීරණය කැමැත්තෙන් බාර ගන්නවා. ඔබ වෙනස් කරන්නට නැත්නම් වෙනසක් කරන්නට උත්සාහ කරන්නට ඇති. නමුත් ඒ වෙනස ඔබේ ප්‍රතිඵලයට බලපාලා තියෙනවා. ඔබ හිතපු ආකාරයට ඒ ඔබ හිතපු ආකාරයටත් වඩා උසස් මට්ටමින් ඔබේ බලාපොරොත්තුවට බලපාලා තිබෙනවා. අවසන් සුපිරි 12 දින අතරට තේරිපත් වන්නට පුබුදු රසාංජලි ඔබට වාසනාව හිමි වෙනවා. මේ තරගයෙන් අවසාන 12 දිනාගේ සුපිරි වටේට තේරිපත් වන්නට ඔබට වාසනාව හිමි වෙනවා. ඇවිදයමුදරිති නිම්නයේ මල් මල් සිහින ලෝකයේ මට නැවුම් මිහිර දෙන්නේ ඔබද පෙම් වසන්තයේ ලස්සන මේ යොවුන් වියේ පහන් නොවන රැක ඇවිදයමුද රිදි නිම්නයේ මල් මල් සිහින ලෝකයේ මට නැවුම් මීර දෙන්නේ ඔබද පෙම් වසන්තයේ ලස්සන මේ යොවුන් වියේ. අපි වෂිකා වෂිකා ගැන මම කැමතියි අපේ විනිශ්චය මණ්ඩලයෙන් පොඩ්ඩක් අහන්න. මොකද වෂිකා උපරිම දක්ෂතාවයන් අතර හිටිය තරඟකාරියක්. නමුත් පසුගිය සෙනසුරාදා දිනේ ඇගේ දක්ෂතාවයන් පිළිබඳව ඔබ විසින් ලබා දුන්න අදහස් නැත්තම් ඔබ ඇයව කොහොමද විනිශ්චය කරේ කියන කාරණය සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් නැවත දකින්නට අහන්නට කැමතියි. විනිශ්චය මණ්ඩලයේ හේෂාන් ගමගේ මහතාගෙන් සාමාන්‍යයෙන් මම විනිශ්චයක් ලබා දෙනකොට මම ෆෝකස් කරන කරුණු කීපයක් තියෙනවා. එතකොට අපි 26 වල ඉඳන් 12 වලට යනකොට ඒ එදා දවසේ ගායනා කරපු එක මත පමණක්ම මගේ හිත දෙන්නේ නැහැ විනිශ්චයක් ලබා දෙන්න. මොකද සමහරක් වෙලාවට යම් යම් වෙන සුළු දෝෂ ඔහුගේ හෝ ඇයගේ අතීතයේ ගායනා කරපු හිස්ටරි එක ගත්තාම ඔහු ඉතාමත්ම දක්ෂයෙක් නම් ඔහු ඇය ඉතාමත්ම දක්ෂයෙක් නම් එදා දවස තුල ගායනා කරපු සුළු දෝෂ නිසා ඇය හෝ ඔහු කැපෙන්න නියමිත නම් මට දෙවරක් හිතන්න මම පෙළඹෙනවා.
ඉතින් මම වශිකගේ හිස්ට්‍රිකම ගත්තාම එයා ෆස්ට් රවුන්ඩ් සෙකන්ඩ් රවුන්ඩ් තර්ඩ් රවුන්ඩ් එම් සිලෙක්ට් කරන් එනකොට එයා සම්පූර්ණ වෙනස් විදියකට يعني එයාගේ අදහස් ආකල්පමය වශයෙන් එයා වෙනසක් ඇති කරපු වෙනසක් ඇති කරන්න හදන තරඟකාරියක් කී විදියට මම තීරණය කරනවා. එතකොට එයාගේ ගායනාව තුලත් ඇය ඊටාම නිදහසේ නිදහස් ආරකින් යුතුව සංගීතමය තත්වයන් තුල ඊටාමත්ම හොඳින් පරිශීලනය කරන කටහඬක් උරුමයක් තියෙන කෙනෙක් විදියට මම ඇයව හඳුනා ගන්නවා. ඉතින් ඒ මත මම තීරණය කරනවා ඇය ඉදිරියට ඊටා හොඳ ප්‍රැක්ටිස් එකක නැත්නම් අභ්‍යාසයක යෙදුනොත් ඇය තව තවත් හොඳ ගායිකාවක් හොඳ තරඟකාරියක් ලංකාවට බිහි කරන්න පුළුවන් යන අදහස මගේ තියෙනවා. මොෂිකා හේෂාන් ගමගේ මහත්මයා ඔබේ දක්ෂතාවය ඇගෙයිමකට ලක් කළා. හැබැයි ඒ ඇගෙයිම ඇතුලේ ඔබ විසින් නිවැරදි කරගත යුතුයි සිතන බොහෝ කරුණු කාරණා පිළිබඳවත් එතුමා සඳහන් කළා. අවසන් විනිශ්චයේදී හේෂාන් ගමගේ මහත්මයා පමණක් නොවේ නළු අධිකාරී මහත්මිය සහ තීක්ෂණ අනුරාධ මහත්මයා මේ දෙදෙනාගේ විනිශ්චයත් ඔබගේ සුපිරි දොළොස් දෙනාගේ ගායන වටේට යෑමේ සිහිනය සැබෑ කරගන්නට බලපාන. ඔවුන් ලබා දුන්න තීරණය නැත්නම් ඔබගේ ගායනය පිළිබඳව ඔවුන් ලබා දුන්න විනිශ්චය කොයි වගේද කියන කාරණය සම්බන්ධයෙන් මම මේ මොහොතේ ඒ දෙදරාගෙන අහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ තිදෙනා ලබා දුන් විනිශ්චය මාතේ දැන් තිබෙනවා. ආදරණීය බබු ළඟටම එන්න බබු දුවලා එයිද මෙහෙම මාව දාලා යන්නේ ඔබ මේ තරඟාවලියේ අපූර්ව වෙනසක් ඇති කරමින් ප්‍රේක්ෂකයන් තුළ හොඳ මතකයක් ඇති චරිතයක් බවට පත් වෙමින් අවසාන 24 දින දක්වා ආවා. මොෂිකා ඒ ආපු පැමිණීමම ඔබ ලැබූ ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය මේ සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 රියැලිටි වැඩසටහන නිසා ඔබට ලැබුණ අවස්ථාව. මම හිතනවා මේ තාක් දුර හෝ ඔබ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා. ඒක ඔබේ ජීවිතයට යම් දවසක ලොකු වාසනාවක් ලොකු උපකාරයක් වේ. මින් ඉදිරියට කුමන හෝ අවස්ථාවක් ඔබට ලැබෙනවා නම් ඒ අවස්ථාවේදී මේ විනිශ්චය මණ්ඩලය ගෞරවනීය විනිශ්චය මණ්ඩලය පෙන්වා දුන්න සියලු අඩුපාඩු හදාගෙන ඔබේ ගමන යන්නට මතක තියා ගන්න. මොකද ඒ ඔබේ ජීවිතයට වටිනා අවස්ථාවක් වන නිසා. එසේනම් ඔබට සිද්ධ වෙනවා අද මේ තරඟාවලියේ සුපිරි 12 දෙනා ගායනා කරන තරඟාවලිය තුලට පිවිසීමේ වාසනාව උදා කරගන්නට. මේ තරම් දුර එන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. දැන් අවසාන 12ට තේරුණ එක ගැන ඊටත් වඩා සතුටුයි. ඉතින් සියතට ඒ වගේම ආදරණීය විනිශ්චය මණ්ඩලය ඒ වගේම මට වචනකින් හරි උදව් කරපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි. අංගනාවෝ ගීතේ ලිව්වා තාලේ දැමුවා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ රූපිකාවෝ ගීතේ ලිව්වා තාලේ දැමුවා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ. මතක් කරන්න අවශ්‍යයි මේ 24 දිනකින් සුපිරි 12 දිනාගේ වටේ සඳහා මේ දක්ෂ තරඟකරුවන් තරඟකාරියන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මොහොතේ ගොඩ්රිච් එයාපොකට් අපිත් එක්ක එකතු වෙන බොහොම අපූර්ව සුවඳක් මේ වේදිකාවට ලබා දෙමින් මේ නැවුම් සුවඳ මේ අපූර්ව සුවඳ මේ තරඟකරුවන්ට මේ තරඟකාරියන්ට අද දිනේදී නැවුම් විනිශ්චයක නැත්නම් ඔවුන්ගේ සිත් සතුටු කරන විනිශ්චයක පෙරමග සලකුණක් වෙන්නට පුළුවන්. ගොඩ්රිච් එයාපොකට් අපූර්ව සුවඳක්. දැන් අපි විනිශ්චය ලබා දෙන්නට සූදානම් වෙන්නේ අද දවසේ අවසන් වශයෙන් තමන්ගේ
තීරණය තමන්ගේ ප්‍රතිඵලය බලාපොරොත්තුෙන් ඉන්න රුවනිට. රුවනි මොනවාගේ ප්‍රතිඵලයක් ලැබේ? මිනිෂි මණ්ඩලයේ දෙන තීරණය අපිට කියන්න බැහැ. තීක්ෂණ අනුරාද ඇගේ දක්ෂතාවයන් පිළිබඳව ඔබ එදා දුන්න විනිශ්චය අදත් ඔබ එසේම කියනවාද? එදා හිටපු තැනම අනිවාර්යෙන් මම ඉන්නවා. මොකද හේතුව ඇයගේ ගීත ගායන ශෛලිය ගත්තොත් ඇයට හොඳ කටහඬක් තියෙනවා. ඒක තමයි මම දැකපු ඇයගේ විශේෂම දේ. සහ ඇය ඇත්තටම වේදිකාවේ ලොකුවට ප්‍රාසංගිකත්වයක් පෙන්වන්නේ නැති වුණාට ඇයගේ හඬ ඉතාම මිහිරි. මම ඒක හින්දා තමයි එදා කිව්වේ සමහරට ඔබ ඔබගේ ගායන හැකියාව හරියට දියුණු කළොත් චිත්‍රපට පසුබිම් ගායනයට උනත් ඔබට යොමු වීමේ හැකියාවක් තියෙන කටහඬක් තියෙනවා කියලා. ඉතින් මම මේ මතේම අදත් ඉන්නවා. ඉතින් මම හිතනවා ඇය හොඳ ගමනක් යන්න ඕන තරඟකාරිනියක් කියලා. තීක්ෂණ අනුරාද ඔබ වෙනුවෙන් දුන්න විනිශ්චය එදා දිනයේදී ඔහු ඔබව කියවපු ආකාරය තමයි ඒ. ඔබට හොඳ හඬක් තිබෙනවා. ඔබට හොඳ චිත්‍රපට පසුබිම් ගායිකාවක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් අවසාන සුපිරි 12 දෙනා අතරට යන්නට ඔබට තීක්ෂණ කියපු කාරණා පමණක් ප්‍රමාණවත් වේ. විනිශ්චය මණ්ඩලයේ හේෂාන් ගමගේ සහ නෙළු අධිකාරි මහත්මිය අපිට ලබා දුන්න විනිශ්චය අනුව ඔබට සුපිරි 12 දෙනාගේ වටේට යන්නට හැකියාවක් තිබේද? මොකද තීරණයක් ගන්න පුළුවන් මෙතනින්ම චිත්‍රපට පසුබිම් ගායනයට යනවද නැත්නම් ජාත්‍යන්තරයේ දිනාගත් හඬක් විදියට ඉතිහාසගත වෙනවද කියලා. මෙවැනි දක්ෂයින් තරඟ වදින ඉදිරියේදී තවත් මේ තරඟය ත්‍රීවුර වෙන උණුසුම් වෙන මෙවැනි තරඟාවලියක ඔබගේ තැන හරියටම ස්ථාවර කරගන්න. ඔබට මේ 24 දෙනාගේ තරඟයේදී ඒ කරගන්නට පුළුවන් වුණාද කියන කාරණය පිළිබඳව විනිශ්චය මණ්ඩලයටත් වඩා මටත් වඩා ඔබටම සැකයක් තිබේ. ඔබ හරියට කරාද කියන කාරණය. එහි ප්‍රතිඵලයක් තමයි විනිශ්චය මණ්ඩලය ඔබට ලබා දී තිබේ. රුවනි ඔබට අද දිනේදී සිදු වෙනවා අවසන් ප්‍රතිඵලය මැදිහත් සිතින් බාර ගන්නට. ඔබ ඒ අවසන් සුපිරි 12 දෙනාගේ වටේට පිවිසීමේ භාග්‍යය උදා කරගන්නේ ඒ ඔබගේ කටහඬේ තිබුණු දක්ෂතාවය නිසාවෙන්මයි. ඔබේ අවසන් සුපිරි 12 දෙනා අතරට සුපිරි 12 දෙනාගේ ගායන වටේට සුදුසුකම් ලබන්නේ. ඇත්තටම ගොඩාක් සතුටුයි. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සංගීත විරත්න මහත්මිය ඇතුළු තුෂාන්ස ඇතුළු සියත කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට මෙවැනි වූ ජාත්‍යන්තරයට ගෙනියන්න තරගයක් පැවැත්වීම ගැන අපිට මේ වෙනකනුත් අපි සියලුම දෙනාට හුඟක් දේවල් ලැබුණා. ඒ වගේම ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ ආදරේට කියන කතා බොළඳ වුණාට සාගරීක ගැඹුර දැනේ නොවේද ඔයාට ආදරීට කියන කතා බොළඳ වුණාට සාගරීක ගැඹුර දැනේ නොවේද ඔයාට. අද දිනේ අවසන් 24 දෙනාගෙන් සුපිරි 12 දෙනා ගීත ගායනා කරනු ලබන ඒ සුපිරි 12 වටේ සඳහා මේ තරඟකරුවන් 12 දෙනාගෙන් සුදුසුකම් ලැබූ වාසනාව හිමිවූ සෑම දෙනාටම අපි සුබ ප්‍රාර්ථනා කරමින් සූදානම් වන්නේ අද දිනේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ගායන රියල්ටි වැඩසටාන සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 වැඩසටානින් සමුගෙන යන්නට සෝදායේ රාත්‍රිය. යලිත් හෙට රාත්‍රී 7ට හමු වීමේ බලාපොරොත්තු වෙමි. ප්‍රාර්ථනා කරන ඔබට සෝදායේ රාත්‍රිය. අපි එකම රෑනි කුරුල්ලෝ අපි එකම රෑනි කුරුල්ලෝ මේ පාරාදීසේ නැවෙන්නේ නැතනි වෙන්නේ වරෙල්ලා මේ දැකේ වරෙල්ලා දැල් එලලා නෑ පැටලෙන්නේ අපි අපේම ලොවකට පියවා යන්නේ වරෙල්ලා මේ රැනේ වරෙල්ලා මේ රැනේ අපි එකම රැනේ කුරුල්ලෝ අපි එකම රැනේ කුරුල්ලෝ මේ පාරාදීසේ නැවෙන්නේ නැ තනි වෙන්නේ වරෙල්ලා මේ රැනේ වරෙල්ලා මනිසා ඔබ නොපැතු පැතු ඒසිනා මැද ඉටු වේවි නෝ ආයේ නැවත් කම් නැති නේද දැසින් සනහ ඔබ දුන් කැවන් හද නැතුන හදිනුයි ඔබ දියුර කියා ළඟටම එන්න බබු දුවලා එයිද මෙහෙම මාව දාලා යන්නේ දැන්වත් එන්න බබු දැත්තම දෙන්න බබු ආලේ ඔබට නේද පළමුව මා දුන්නේ ඔබෙ නිල් නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා මට rajdahane ahas malika van sindhi pindi mat munisire vimandurin inda pratham pavan vihidayai hama piyagana kalpana rasi සැලසුම් පවන් සලා ඔබ මාතවයි දිවාරේ හත සොසුසුම් හෙලා වේදවල් මරෙඟුම් සිරිපනා මනරම් සිහිනෙකි මච සිත පෙතුමන් ඔබේ ලය සෙනෙහස මීවිත පිරි එන
නමුදු අදරින් මගේ ලොවේ දැල්ලුණු පහන දනිවි සඳලු තලේ ඔබ සිටියා බල ඇත තියා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.